ஆலன மண்டபையின் விதின சீதல ஈசரய නවතත් සීතල ඊතල සමගින් නියෝජ්‍ය අමාත්‍යතුමනි සාමාන්‍ය ලංකාවේ දේශපාලනය අපිට හරි ජනප්‍රියයි ප්‍රියුදුයි දේශපාලඥයෝ සහ අධිකරණ අතර තියෙන ලොකු සම්බන්ධයක් නිතරම උසාවි වල එහෙම ගැවසෙනවා ඔබතුමාට එහෙම මොනවත් ප්‍රශ්න තියෙනවද දේශපාලඥයෙක් විදියට ඔව් අපි උසාවි වලට ගිහිල්ලා තියෙන අවස්ථා කීපයකදීම ඒක අංචාදූෂණ සම්බන්ධයෙන් එහෙම නෑ එහෙම නැහැ එහෙම නෑ මම අපි උසාවි ගිහිල්ලා තියෙනවා මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එකක් තමයි අපි අර ශිෂ්‍ය දේශපාලනය කරන කාලේ අපි වත්තඩංගුවට අරගෙන අපිට දැම්ම රජයේ පෙරළීමේ කොමන්ත්‍රණ නඩුවක් ඒ නඩුවට අපි මුහුණ දුන්නා ඒ වගේම අපේ මානව හිමිකම් කඩ වුණා කියලා අපිම උසාවි ගිහිල්ලා තියෙනවා ඊළඟට මම උසාවි ගිය අවස්ථාව තමයි පසුගිය ඔක්තෝබර් කොමන්ත්‍රණයේ වෙලාව ඔක්තෝබර් කොමන්ත්‍රණයේ වෙලාවේ ඒ ජනාධිපතිතුමා ගත්ත පියවර වැරදී කියලා යම් යම් පෙස්සන් ඉදිරිපත් කළා ශේෂ්ඨාධිකරණයට මමත් ඒක පෙස්සන් කරුවේ ඉතින් මම ඒකටත් උසාවි ගියා ওই අවස්ථාව දෙකට ඇරෙනකොට මම උසාවි ගිහිල්ලා නැහැ හොඳයි අද අපි ඔබ උසාවි ගෙනියන්න හදන්නේ මේ ජනතා අධිකරණය දෙවන ඉලක්කය ජනතා අධිකරණය ජනතාව ඔබට එල්ල කරන ඔබගෙන් අහන්න තියෙන ප්‍රශ්න ඔබ විත්තිකරුවෙක් විදියට උත්තර දෙන්න ලෑස්ති වෙන්න ඕන අපි පළවෙනි ප්‍රශ්නේ සඳහා යමු දෙවන ඉලක්කය ජනතා අධිකරණය තියෙන්නේ කොන්දේස් වලට යටත් වෙලා රට පාවා දෙන අයට හෙළරුමේ මුක්කු ගහන එක ගැන මොකද කියන්නේ බරපතල චෝදන. පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ ඉදිරිපත් කරලා දෙන කොන්දේසි ඔබගේ කඳවුරේ අපේක්ෂකයා මේ මොහොතේ කොන්දේසි වලට එකඟද නැද්ද? සහ ඒක පිටුපස හෙළවුරුමේ ක්‍රියාකලාපය මොකක්ද? අපේ අපේක්ෂකයා කිසිම රටට හානිකර කොන්දේසියකට එකඟ වෙන්නේ නැහැ. ඒ බව ඔහු ප්‍රසිද්ධියේ ඉතාම ප්‍රකාශ කියලා තියෙනවා. එතකොට ඔය TNA කොන්දේසි වගේ දේවල් ගැන ගිය ජනාධිපතිවරණේ කිව්වනේ රට බෙදන්න ගිවිසුම් වලට එකඟ වුණා ඒ වගේ ගිවිසුම් ගහලා බෙදලත් ඇරියා ඒ හදපු අය මේ කූටලේකන සකස් කරලා හිරෙජ්ජියා ඒ වගේ දේවල් සිද්ධ වුණානේ දැන් මේ රටේ මේ තාමත් මේ සුළු ජන පක්ෂවල දේශපාලනේ තියෙන්නේ පැරණි දේශපාලන රෙටොරික් කියලා කියන්නේ මේ වාදාලංකාරත් එක්ක අලංකාර තිත් එක්ක තමයි මේවා ගැට ගැහිලා තියෙන්නේ. එතකොට ඔය ඒකීය භාවයේ පිළිබඳ කාරණේට තමයි අපි ඔය එන්න හදන්නේ. එතකොට ලංකාවේ ඒකීය භාවය කියන එක දැන් තියෙන ජනරජයේ ඒකීය භාවය කියන එක මේ කාටවත් මේ ගිවිසුම් ගහලා හෝ එහෙම කොන්දේසි දාලා වෙනස් කරන්න පුළුවන් නෙවෙයි. ඒක වෙනස් කරනවා නම් කවුරු වෙනස් කරන්න ඕන නම් වෙනස් කරන්න නම් ජනමත විචාරණයකට යන්න ඕන. එතනින් මෙහා එතනින් මෙහා ව්‍යවස්ථාපති සංස්කරණයක සාමාන්‍ය තුනින් දෙකකින්වත් වෙනස් කරන්න බෑ ඒක. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය කියන කාරණාව ජනමත විචාරණයකින් මෙහා වෙනස් කරන්න බෑ දැන්. ඒක තමයි ව්‍යවස්ථා තත්ත්වය. එතකොට ඒ වගේ දේවල් වලට ජනමත විචාරණ වල කැමැත්ත ගන්නවා කියන ප්‍රායෝගික දේකුත් නෙවෙයි. ඒ හින්දා නමුත් ඔය යම් යම් පරණ දේශපාලනයේ හිටපු අය දේශපාලන ඉල්ලීම් හැටියට යම් යම් දේවල් දානවා තමයි. ඒව හැමදාමත් දාලා තියෙනවා. මේවා මේ අපිට විතරක් කියලා නෙවෙයි අනිත් හැමෝටම ඉදිරිපත් වෙන දේවල්. අපි ඒ වෙනුවට උතුරේ දේශපාලනයේ වගේම දකුණේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ සියලු දෙනාට අපි වෙන යෝජනාවක් කරන්න කැමතියි. ඒ යෝජනාව තමයි ඔය කතා කියේ කිය. හැමදාම ඔය කතා කියේ කිය ඉඳලා විපක්ෂේ ඉන්න පුළුවන්. විපක්ෂේ වාඩි වෙලා මේ ඉල්ලන්නේ බලය. බලේ බෙදා ගන්න ඇහිල්ලන්නේ. ඒ හැබැයි විපක්ෂේ වාඩි වෙලා ඉන්නවා හැමදාම මේ කතා කිය කිය. ඊට වැඩිය නරකද මේ මැද්දේ බලයේ හවුල්කාරීත්වයට එන්න. සෙන්ටර් පවර් ෂෙයරින්. මැද්දේ බල හවුල්කාරීත්වයට එකඟ වෙන්න කියන අදහස අපි පැත්තෙන් ඉදිරිපත් කරනවා. ඒතකොට ජාතික ප්‍රශ්නේ හැටියට අපේ රටේ මේ ඉතුරු වෙලා තිබෙන්නේ විසඳන්නට දේශපාලනික වශයෙන් රටේ සියලුම ජන කොටස් සාධනීයම රාජ්‍ය බලයේ හවුල්කාර පුරවැසියන් හැටියට දිරිමත් කරන්න ඕන. සාධනීය හවුල්කරුවා නිසේධනීය හවුල්කරුවන් හැටියට නෙවෙයි.
සියලුම පුරවැසියන් රාජ්‍ය බලයේ සාධනීය හවුල්කරුවෝ හැටියට දිරිමත් කරන්න ඕනේ ආණ්ඩුක්‍රමයක් ඇතුළේ. ඉතින් ඒකෙදී මේ වගේ ප්‍රශ්න ඇති වෙච්චි ඒ වගේම ජන කොටස් ජාතික අනන්‍යතාවන් හැටියට මේ අනන්‍යතා දේශපාලනේ ඉස්මතු වෙච්චි එවැනිම යුද වැදිච්චි එවැනිම සිවිල් යුද්ධ ගැච්චි සමාජයක අපි වගේ රටක මේ ක්‍රමයේ විසඳද්දී ඔය හැම ක්‍රමයකින්ම ටික ටික ගන්න වෙනවා. ප්‍රාදේශීය ස්වයං පාලනය සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ. ඒක අයින් කරනවට දැන් උතුර වගේම දකුණත් කැමති නැහැ. ඉතින් ඒක නිසා ඒකෙන් ක්‍රම ටිකක් ගන්න වෙනවා. ප්‍රාදේශීය ස්වයං පාලනය ඊළඟට විශේෂ නියෝජනයක් දෙන්න. ප්‍රාදේශීය ස්වයං පාලනය දුන්නා සමහර අයගේ නියෝජනය මගේ ඇරලා යනවා. විශේෂ නියෝජනයක් දෙන්න වෙනවා. ඒකයි තමයි මධ්‍ය බලහොල්කාරීත්වය. ඔන්නේ මූලද්වාරම තුනෙන්ම මනා සංකලනයකින් හැදෙන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකින් තමයි රටේ ඒකීය භාවය නොකැඩෙන බව නොබෙදෙන බව ආරක්ෂා වෙන්නේ. ඒ වගේම තමයි සියලු ජන කොටස් වලට දැනෙන්නේ අපි මේ රටේ සාධනීය පුරවැසියන්ට දැනෙන්නේ දෙකම වෙනවා. ආණ්ඩේ ප්‍රතිසංස්කරණය තාම මේ රටේ සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි මේ වෙලාවේ අවංකව ඒ ජන කොටස් එක්ක ඒ දේශපාලන නායකයොත් එක්ක අපි අවංක සංවාදයකට යනවා. අපි අන්නේ එළඹුමින් වැඩේ පටන් ගමු කියලා. ඉතින් ඒකට තියෙන්න ඕනේ විශ්වාසයක් තියෙනවා. දැන් අපි පසුගිය කාලේ අපි ගත කරපු අපි ක්‍රියාමාර්ගය ඇතුළේ අපි විරුද්ධ වුණේ ත්‍රස්තවාදයට පමණයි. ත්‍රස්තවාදයට අපි කොන්දේසි විදිහට විරුද්ධයි. ඒක ජාතික විදිහකට ආවත්, ඒක ආගම විදිහට ආවත් මොන අන්තවාදයකට අපි විරුද්ධයි. හැබැයි මේ ජනතාවට එරෙහිව අපේ වර්ගවාදී අගතියක් වෛරයක් මොකක්වත් නැහැ. ඉතින් අපි පසුගිය කාලේ අපි ආණ්ඩුවේ ගත කරපු කාලේ ඇතුළත අපි ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. ජනගරුත්වය ආරක්ෂා කරපු ආණ්ඩුව. ඒ වගේම අපි අපේක්ෂකයා ඒ වගේ කෙනෙක්. ඒකින්ද අපි විශ්වාස කරනවා අපි අපේක්ෂකයාට කොන්දේසි වලට යටත් නොවි ඒ ඉදිරිපත් කළා තියෙන ඒ තමන්ගේ තිබෙන මහා මානවවාදී එළඹුමත් එක්ක අපිට තවත් විකල්ප යෝජනා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔය ඒ නෝන මහත්මයා ඉදිරිපත් කරපු අදහස TNK ජාතිවාදී කොන්දේසි වලට හෙළුවම මුක්කු ගහනවා වගේ ප්‍රශ්න පැන නගින්නේ නැහැ. අපේ ජනාධිපතිවරණ ප්‍රවේශයේම වෙනස් එකක්. ඒක වටා විශේෂයෙන්ම රටේ සුළු ජන කොටස් කොන්දේසි විරහිතව ඒක රාශියෙම තිබෙනවා. ඕක ඇතුලේ වෙන අවුලක් තියෙනවා අමාත්‍යතුමනි. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ වටා හැමදාම මේ චෝදනාව තියෙනවනේ මැතිවරණයක් එළඹෙන කාලෙට. රට පාවා දෙන්න හදනවා, රට බෙදන්න හදනවා, සිංහල ජාතිය විනාශ කරන්න හදනවා, බෞද්ධ ආගම විනාශ කරන්න හදනවා. මේ විකල්ප කණ්ඩායම් වලින් එන චෝදනාව මම මේ කියන්නේ. ඉතින් දැන් ඔබ කියන විදිහට එක්සත් ජාතික පක්ෂයේ හෝ ඒ වටා ඉන්න කණ්ඩායම් මේ චෝදනාවක් මේක බොරුවක් නම් ඇයි මේකෙන් ගැලවෙන්න කිසිම උත්සාහයක් දරන්නේ නැත්තේ? නෑ, ඇත්තටම ලංකාවේ එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙමෙයි. ලංකාවේ දේශපාලනයේ හැමදාම හැම පක්ෂයකටම රාජ්‍ය බලය ලබා ගන්න හැම පක්ෂයකටම එරෙහිව ඔය චෝදනාව ආවා. දැන් බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවට ඔය චෝදනාව ටික ආවා. චෙල්ලනායකයට රට විකුණනවා කියලා. ඩඩ්ලි සේනනායක මහත්තයාගේ ආණ්ඩුවට ආවා. චෙල්ලනායකයට රට බෙදෙනවා. ඩඩ්ලිගේ බඩි මසල වඩි කියලා කිව්වේ. ඊළඟට ගියා ජවදන මහත්තයාගේ ආණ්ඩුවට ආවා. චන්දිකා මැතිනිගේ නළලේ පොට්ටු තිබ්බා. ඒ හැමදාම ජාතිය ආගම භාෂාව කියන දේවල් ටික අපේ රටේ දේශපාලන වශයෙන් ගසා කෑවා. ඒ වගේම සමහර ප්‍රතිපatti වැරදි අපි අනුගමනය කරව ප්‍රතිපatti වැරදි ඒ කාලේ. නමුත් මේ යුද්ධෙන් පස්සේ මේ යුද්ධෙන් පස්සේ හැමෝම දැන් අවබෝධයකට ඇවිල්ලා තිබෙනවා. අපි ගිය සම්ප්‍රදායික මාර්ගය වැරදි කියලා. සම්ප්‍රදායික මාර්ගය වැරදි. ඒ කියන්නේ ෆෙඩරල් ස්වයං පාලන මාවතේ මේ ප්‍රශ්නේ විසඳගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බහුතරවාදී මැජොරිටේරියන් ඩිමොක්‍රසි. ඒකෙන් මේ ප්‍රශ්නේ මුළුමනින් විසඳෙන්නේ නැහැ කියන එක අවබෝධයට අද හැම පක්ෂයක්ම ඇවිල්ලා තියෙනවා. අද දේශපාලන පක්ෂ අතර නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මැතිවරණය ආවට පස්සේ ගොඩක් අය හිතනවා මෙන්න මේ ජාතිය ආගම භාෂාව වගේ දේවල් දේශපාලනීකරණය ලක් කරලා මිනිස්සු අතර හැඟීම් අවුස්සලා ඉවර වෙලා සනීප වෙන තුවාල ආපහු පාරලා බලය ලබා ගන්න පුළුවන් වෙයි කියලා. උදාහරණ කීපයක් වුත්තිම දැක්කනේ අර පලාලි ගුවන්තොටු තොටුපළ බෝඩ් එක සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව ගහපු බෝඩ් එක වැරදියට අර්ථකථනය කළා. මහා ගෝසාවන් නැග්ගනේ සිංහල භාෂාවට භාෂාව විනාශ කළයි කියලා. සිංහල භාෂාව විනාශ කරලා අර මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා
මේ සුළු ජාතියගේ අපේ භාෂාව වචන උච්චාරණය කරනකොට මේ සිංහලේ කතා කරන දිනු කතා කරන්නේ නැහෙනි. අර අපි ජාතික ගීයේ කියන හැටියට කියන වචනේට අරාබි ජාතික ගීයේ කිව්වයි කියලා ගීය සතියේ මහ විශාල කලබගෑනියක් ඇති කළා. මේ 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 රජය මේ බුද්ධඝමිට කිසි හානියක් කළා නැහැ. මේ රජය මේ රජය පන්සල් හදලා තියෙනවා, හාමුදුරුවන්ට උදව් කරලා තියෙනවා, රක්ෂණේ දීලා තියෙනවා, සාමණේර ස්වාමීන් වහන්සේලාට මුදල් දීලා තියෙනවා, දුප්පත් පන්සල් හදලා තිබෙනවා, බෞද්ධ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙලා තිබෙනවා. අර ඒ කාලේ වගේ කුඩුකාරීන්ට, කැසිනෝකාරීන්ට, එතනෝල්කාරීන්ට ඒ එහෙම වරප්‍රසාද දීලත් නැහැ. දැහැමි රාජ්‍යයක් පවත්වාගෙන යන්න උත්සාහ කළා තියෙනවා. මිනිස්සු මරලා නැහැ, වෙඩි තියලා නැහැ, රාජ්‍ය ප්‍රාණඝාත ආදී අකුසල් වලට දායක වෙලා නැහැ රාජ්‍ය. ඒ බෞද්ධ ප්‍රතිපත්තිවල රජය ජීවත් වෙලා තියෙනවා. නමුත් චෝදනා එල්ල කරනවා, බුද්ධාගම විනාශ කරනවා, නැති කරනවා වගේ දේවල්. ඉතින් මේ මේ ඔක්කොම ගත්තාම පස්සේ අපේ සමාජයේ තාම තියෙනවා මෙන්න මේ හිතනවා මේ ජාති ආගම භාෂාව වගේ දේවල් තොරොම්බල් කරලා දේශපාලන බලය ලබා ගන්න පුළුවන්. මොකද වෙන දෙයක් කියන්න නැහැ. වෙන 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 දේවල් කියන්න නැහැ. දැන් මේ රජය විශාල වශයෙන් වැඩ කරපු රජයක්. ග්‍රාම සේවාව සම් 14000 ආවරණය වෙන පරිදි පාරවල් හදලා තියෙනවා. විශ්වවිද්‍යාල හදලා. ඒක නම් ඇහෙන්නේ කිසිම වැඩක් කරපු නැති. ඒ කියන්නේ මම මේ පොඩ්ඩක් කියන්න හදන්නේ ඒකයි. අර මොර්ගහ කන්ද වගේ ජලාස හදලා තියෙනවා. මිනිස්සුන්ගේ පඩි වැඩි කරලා තියෙනවා. ලංකාව පුරාම රන් මාවත්, ගම්පෙරළිය වගේ දේවල් රටම වැඩබිමක් බවට පත් කරලා තියෙනවා. වරායවල් හදලා තියෙනවා, රෝහල් හදලා තියෙනවා. හැම තැනම වැඩ කරලා විශාල නාගරික සංවර්ධන වැඩසටහන් කරලා තියෙනවා. සින්නක්කරෝ චීනෙට හැම තැනම පවරලා දීපු ඉඩම් පුළුවන් තරම් ආපහු රජයේ අයිතියට අරන් තියෙනවා. මේ කියන්නේ මේ ආණ්ඩුව ඉඩම් විකුණන කියලා. ඉඩම් විකුණන්නේ රාජපක්ෂ ආණ්ඩුව. සින්නක්කරෝ දුන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දීපු ආපහු ගන්න පුළුවන් උපරිම විදිහට අරගෙන තියෙනවා. එහෙම ඒවා ඒ ඒ ඒ ඒ කරුණු වලට කියන්න දෙයක් නැතිකොට දැන් ඉතින් අවුස්සන්න පුළුවන් වෙලා තියෙන්නේ ජාතිවාදයයි වර්ගවාදයයි ආගම්වාදයයි. ඉතින් ඒකට අර අර මේ කාලයකට හොඳ සරු පසක් හැදිලා තියෙනවා අර සහරාන්ලගේ ප්‍රහාරය. අපි එතනට එන්න කලින් අමාත්‍යතුමනි, දැන් ඔබතුමා කියපු එකේ පොඩි තව වෙන තැනකින් මම අල්ලන්න කැමතියි. ඒ තමයි දැන් මෙතනට එන ආණ්ඩුවේ සියලු ඇමතිවරු අපිට හැමදාම ওই කතාව කියනවා. මේ තරම් වැඩ කරපු ආණ්ඩුවක්, මේ තරම් පොඩි මිනිහට වැඩ කරපු ආණ්ඩුවක් එන්නේ. විපක්ෂය මෙතනට ආවත් එළිය වේදිකාවල් වලත් කියනවා ඒගොල්ලෝ අරගෙන ආපු සංවර්ධන සංග්‍රාමයේ ඉවර කරේ මේ ආණ්ඩුව කියලා. දැන් ඔබතුමා ඔය කියන එක හරි කියලා පිළි අරගෙන මම මේ ප්‍රශ්නේ අහුවා. කෝ ජනතාවට මේක දැනෙන්නේ නැත්තේ? එහෙම නැත්නම් හැමතැනම සාමාන්‍ය සමාජෙත් කතා වෙනවනේ මේ ආණ්ඩුව වැඩක් කරේ නැහැ කියලා. අපි ඇත්ත කතා කරමු. කොහෙද මොකද්ද මේ අවුල එහෙනම්? එක කාරණාවක් තමයි මේ යුගයේ මේ යුගයේ රිද්මය, මේ යුගයේ සන්නිවේදන රිද්මය ආණ්ඩුවට අහුනේ නැහැ. ඉස්සර කිව්වේ හඬ එපා වැඩ විතරයි ඕනේ කියලා. සත්‍ය බොරුව ඉක්මනට, බොරුවට ආයුෂ කෙටි, සත්‍ය කවදා හෝ මතු වෙනවා කියලා. අද ඒක වෙනස් වෙලා තියෙනවා. අද සත්‍ය මතු කරන්නත් විශාල වශයෙන් මුදල් ගෙවනවා. අද ලෝකය පුරාම තියෙන මොනවද දන්නවද? ෆේක් නිවුස්, බොරු පුවත්, ව්‍යාජ පුවත් වලින් මුළු සංනිවේදන අවකාශයම පිරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට අද තියෙන විශාලම අභියෝගය සංනිවේදන අවකාශය විසින් ජනිත කරන ව්‍යාජ පුවත්. සමහර වෙලාවල් වලට දේශපාලන ව්‍යාපාර මුළු මනින්ම ගිල ගන්නවා මේ ව්‍යාජ පුවත් විසින්. දැන් අද බලන්න, අද Facebook ඇතුළු සමාජ ජාලය ගත්තාම පස්සේ මිනිසුන්ට ගොඩ එන්න බැරි ව්‍යාජ පුවත්පත්වල වින්දිතය බවට පත් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා වගේම ගෝඨාභය මහත්තයත් එහෙම වින්දිතය බවට පත් වෙලා. මම මේ දෙපැත්තම සාධාරණ කළයි මම මේ කියන්නේ. ව්‍යාජ පුවත්වල ගොදුරු බවට පත් වෙලා තියෙනවා. එතකොට නමුත් අපි මේක ප්‍රශ්නයක් හැටියට දකින්නේ නැහැ. ප්‍රශ්නයක් හැටියට දකින අන්නේ ඒ අපේ ජනමාධ්‍ය, ඒ වගේම සමාජ මාධ්‍ය ඇතුලේ ඒ ව්‍යාජ පුවත්වල මුල් තැනක් දුන්නා. ඒ වගේම තමයි ජනමාධ්‍ය විශාල වශයෙන් පක්ෂග්‍රාහයි. අපි ජනමාධ්‍ය නිදහස තහවුරු කළා. නමුත් වගකීම් සහගතව ප්‍රමිතියෙන් යුතුව ජනමාධ්‍ය මෙහෙවන කරන නීති රීති, අපි නීති රීති නම් හැදුවා මම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉන්න කාලේ සම්මත කරගන්නයි බැරුණේ. ඒ ඒ ඒ ඒවට ඉඩ දුන්නේ, ඒව කරගන්නට ගොඩක් බාධාවන් ආවා. අන්නේ කරුණු කාරණා නිසා මේ රජය කරපු වැඩ ටික
මේ වැඩ සම්භාරය සමාජගත වුණේ නැහැ. දැන් ඉතින් අර මේ වහිනවා නම් වහින්න ඕනේ ගොරෝගොරෝම තමයි. නිකන් ගොරවන්නේ නැතුව වැහලා ඇති වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කියවනේ වැහි වර්ග හතරක් තියෙනවා කියලා. ගොරවනවා වහි වහින්නේ වහිනවා ගොරවන්නේ නැහැ. එහෙම හතරක් තියෙනවනේ. වහින්නෙත් නැහැ ගොරවන්නෙත් නැහැ. ගොරෝගොරෝ වහිනවා. දැන් ඉතින් මේ ආණ්ඩුවට නෙමෙයි එළඹෙන ඕනම ආණ්ඩුවකට මේ තියෙන සංවේදන පරිසරය ඇතුලේ ප්‍රචාරය වෙනුවෙන් දැනුවත් කිරීම වෙනුවෙන් ධනෙ වැය කරන්න වෙලා තියෙනවා. හරිම කනගාටුයි මේක. ඒ කියන්නේ සත්‍ය මතු කරගන්න ධනෙ යොදන්න වෙලා තියෙනවා. අපි අර මේ රුසියානු සාහිත්‍යයේ අර මැක්සිම් ගෝකි කියන නවකතාකරුවා ලියපු ශ්‍රේෂ්ඨ නවකතාව අම්මා නවකතාව අවසන් කරන්නේ කොහොමද දන්නවද? ලේ සයුරක ගිල්ලා හෝ සත්‍යය යටපත් කළ නොහැකි කියලා. ඒ කාලෙට ඒක අදාළ වුණාට අද සත්‍ය මුදල් සයුරක ගිල්වා ජනමාධ්‍ය අවකාශය විසින් යටපත් කරලා තියෙනවා. මේක ගොඩ ගන්නත් දඩේ දාන්න ඕනි බලය දාන්න වෙලා තියෙනවා. එම නිසා මම හිතා ඕනම ආණ්ඩුවකට ප්‍රචාරය සඳහා පිටිදම් කරන්න වෙලා තියෙනවා. නැත්තම් කරන යහපත් වැඩ වැරදි අර්ථකථන ලක් වෙලා අයහපත් වැඩ ඉස්මතු වෙලා අයහපත් දුෂ්ට දේශපාලනය රජ කරන්න පුළුවන්. මේ රජයට සිද්ධ වුණෙත් ඒ වගේ අකරතැබ්බයක්. ඉතින් මම හිතනවා ඉදිරි කාලෙදී ඒ වැරද්ද හදාගන්න වෙයි. අර මතක් වෙනවා ඔබ කියන කත්තක මම කොහේ හරි තැනක දැකලා තියෙනවා සත්‍ය කවදා හෝ ජයගනී කියලා කිව්වට සත්‍ය ජය ගන්නකම් අසත්‍ය ජය ගන්න එක තමයි තියෙන ප්‍රශ්නේ කියන්නේ. සෑහෙන දුරට ඔව්. හොඳයි අපි ජනතා අධිකරණයේ දෙවෙනි ප්‍රශ්නේ දෙමු. ජනතා අධිකරණය ඕගොල්ලන් ඇමතිකම් අරගෙන වරප්‍රසාද ලැබනවා රටට මොකද්ද කරලා තියෙන්නේ? මම මේ ඇමතිකම් සහ වරප්‍රසාද ඔය ඉතින් සාමාන්‍යයෙන් තියෙන ප්‍රශ්න. දේශපාලඥයා සුරසැප විඳිනවා වරප්‍රසාද භුක්ති විඳිනවා ජනතාවට මොකක්වත් නැහැ කියන එක. පරතරේ වැඩි කියන එක. අපිට මන්ත්‍රීවරු හැටියට සහ ඇමතිවරු හැටියට යම් යම් වරප්‍රසාද ටිකක් තියෙනවා. ඒවා අඩුද වැඩිද කියන එක සම්බන්ධයෙන් රටේ සංවාදයකුත් තියෙනවා. ඉතින් ඒවා ගැන අපි කතා බහ කරන්න කැමති. සමහර වරප්‍රසාද අවශ්‍යයි. අවශ්‍ය නැතුව වැඩ කරන්න බෑ. ඉතින් ඒ අපි දැන් අපිට වාහනයක් අරගෙන තිනවා. ඒ වාහනේ අපි ගෙදර ගෙනියන්නේ නැහැ. ඒ වාහනේ ඇමතිවරු හැටියට අපි පාවිච්චි කළා. ඒක නැවත අමාත්‍යාංශයට බාර දීලා තමයි ගෙදර යන්නේ. ඊට පස්සේ දැන් මන්ත්‍රීවරුන්ගේ වැටු වගේ දේවල් ගත්තාම පස්සේ මන්ත්‍රීවරුන්ගේ වැටු ගත්තොත් එහෙම සාමාන්‍ය සම්ප්‍රදාය තමයි තිබුණේ අධිකරණ නිලධාරීන්ගේ. ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටු වැඩි වෙන ප්‍රමාණයට මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ වැටුප් වැඩි වෙන්න ඕනේ කියලා. දැන් මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුප් පහුගිය කාලේ එකට 5 ගුණයකින් වැඩි කළා. නමුත් මන්ත්‍රීවරුන්ගේ වැටුප් එහෙම වැඩි කරලා නැහැ. නමුත් මන්ත්‍රීවරුන්ට සාමාන්‍ය සැලකිය යුතු වැටුපක් හම් වෙනවා තමයි. ඉතින් ඔය අනික්ව ගත්තාම පස්සේ ලාභ සුලභ චෝදනා පාර්ලිමේන්තු රුපියල් 5ට කණ්ඩ දෙනවා වගේ දේවල් එහෙම ඒවා නැහැ. ඒ පරණ කතා ඒවා. ඉතින් නමුත් ඒ අතර වරප්‍රසාද මේ මන්ත්‍රීවරුන්ගෙන් මේ අපි වරප්‍රසාද ලබාගෙන මේ ජනතාව අමතක කරලා පැත්තකටලා ඉන්නවා කියලා කවුරු හරි චෝදනාවක් කරනවා නම් ගමට ගිහිල්ලා නගරයට ගිහිල්ලා බලන්න රජයක් හැටියට අපි කරලා තියෙන වැඩ අපි දායක වෙලා තියෙන වැඩ මම පුද්ගලිකව මම ගත්තොත් එහෙම මම අමාත්‍යාංශ 4ක 5ක වැඩ කරලා තියෙනවා. ඒ හැම තැනකම අපිට කිසිම චෝදනාවක් නැහැ. දූෂණය බලය යුතු විදිහට පාවිච්චි කිරීම වැඩ නොකර හිටීම ජනතාව නොතකා හැරීම කියන චෝදනා අපිට නැහැ. ඊටම හැම අමාත්‍යාංශයකම අපි වැඩ කරලා තියෙනවා. පළාත් පාලන අමාත්‍යාංශය ලොකු සංවර්ධන වැඩුවට දායක වෙලා තියෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය අපි තොරතුරු දැනගැනීමේ නීතිය වගේ දේවල් පැත්තකට විසිකරලා තිබිච්ච ඒවා අරගෙන සම්මත කරලා අද මේ යහපත් ආණ්ඩුකරණයට ඒවා දායක වෙලා තියෙනවා. දැන් ඉන්න නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මේ වෘත්තීය පුහුණු පද්ධතිය නවීකරණය කරන්න අපි මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. අපි හැමදාම මහජන දින පවත්වල ඉවර වෙලා ඉරිද දවසේ මම නම් හැමදාම සිය ගණනක් මිනිස්සු කැඳවල වෙලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රිකයේ ගත්තොත් එහෙම හැම ගමකම අපි මොනවා හරි වැඩ කරලා තියෙනවා. ඒ රාජ්‍ය ප්‍රතිපාදන ඒ වගේම අපේ සමාජ ව්‍යාපාර ඔස්සේ අපි පරිසර සංවර්ධන වැඩසටහන් වනවගා වැඩසටහන් මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වගේ දේවල් වලට අපි දායක වෙලා තියෙනවා. ඒ හින්දා අපට ඔය ඒ ඉදිරිපත් කරන චෝදනාව ඔය සාමාන්‍යයෙන් හැමතැනම එන සුලභ චෝදනාවෙන් දමා ගැසිලා
අපි එහෙම වරප්‍රසාද භුක්ති විඳ කෑදර දේශපාලනඥයෝ නෙවෙයි. අපට ලැබෙන අපි මේ තනතුරු දකින්නේ මේවා අපිට ලැබෙන తాවකාලික වරප්‍රසාද පමණයි. අපි දේශපාලනේ පටන් ගත්තේ මේ තනතුරු ලබන්න කලින්. ඒකයි ඊළඟ කාරණාව. මේ තනතුරු ලබන්න කලින් ශිෂ්‍ය ව්‍යාපාරවල ඉඳලා මහමග ඉඳලා දේශපාලන ක්‍රියාකාරිකයෝ හැටියට බන්ධනාගාරගත වෙලා වෘත්තීය සමිති කරලා ඒ වගේම තමයි ශාස්ත්‍රීය වැඩ කරලා දැනුම හොයාගෙන ගිහිල්ලා හදාරලා ඒ යන මාවත කොටසක් විතරයි මේ മന്ത്രി ඇමති දුර. මේව නැතුණයි කියලා අපි දේශපාලනේ අපි නවත්තන්නේ. වෙන විදිහකට කිව්වොත් මේ ඔබ ඉදිරියේ තියෙන කැමරාව ජනතාවගේ S2 කියලා කිව්වොත් ඔබට ඔය S2 දිහා බලාගෙන කියන්න පුළුවන්ද ලබන වරප්‍රසාද වලට සාධාරණ සේවයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා? ඒවට වැඩිය වැඩ කරලා තියෙනවා. අපි විරාමයෙන් පසු නැවත සීතල ඉතල සමග